මම ගෙදර කියනෙ තනියම් වැඩකර කර ඉන්නකොට. එකෙන් කාටවත් ඇතුල්ෙන්න්න බැරුවන්න තමයින්නේ අඩි පහකුසට වැටවල් ගහලා බෝඩ්යෙකුදදා තිෙමුණ සම්පූර්ණ ආයතනය වැඩ නවතා ඇත කිසිවකුත් ඇතුළුවිමෙන් වලගන්න කියලා. පලවින් දව සඇවිල්ල මට තර්ජනය කරනවා දෙදාස් විසියක්කයි පහයි දාහතර දින ඔයිසි ම හත්යක් කියනවා කරුණා කරලා ෙර දොරව හපන්. ඊට පස්සේ මම කිවන්ස ගෙදරතුර වහන්න පුළුවන් හැබැයි මගේ අර චෙක්්ක්ෂා නෝදහ චෙක්ක එකක් දීලතියනවා ඒ විභාහගටකන්න ඇද සර්ගල. එතකොට ඒ වෙනකොට මම එකො සතවා පොලසිට හිලා තිෙනවා. එතකොට මෝයිසි මත්තයකවා තෝගේ අම්මට කියලා කුණු හරපෝලින් ගැන්නේ පරිු වච්චයනයෙන් බැන වැදුන විනාඩි පහක් විතර ඒ වීඩියෝ පවා මගේල තවමත් තියෙනවා. ඊට පස්සේ මම කරේ යි සමතය බැන්නට පස්සේ ම ඇවිල්ලටේ හැව්වා. වහලාග හිල්ලිවෙරලා. ප්‍රාදේශය ල එකකම්තුමාගින් මම එකන්නේ සංචර්ණය කරන්න අවසරල ගත්තා. එක ම වැටකන ැගවලට යන්න ගේ තිෙනවා ජෙන්න ටික්වැටර දීලා ඒට යන අවසර ගත්තා අරගෙන ග්‍රාම නිල්ධාරය තුමාගේෙන් ද අවසර ගත්තා. අරගෙන වෙරලා මම ඉට පස්සෙ කඩේ තනියම වැඩ කරා නැවතත් දවස් තුනකට පස්සේ වැඩ කරනගොට නැවතත් ඕයිසි මහත්්‍යය එනවා දෙදා සිදියකයි හයයි දහය දින දෙකයි පනස්සත ැවිල්ලා මට කියෙන. ගෙදර දොරාරන්න පමිට්ික යනෙන. ංකවස මට ගෙද දරාරන්න ප්‍රමි්ටක් නැහ මට සංචරය කරන්න පමිටි එකක් තියෙනවා. ඊට පසකවා දියම් බලන්න. මන් දුන්න බලන්න. ඒ පස්සේ ඔහු කියනවා මේ කෙුම්ට ගිහිල්ල වැඩටරන්න පුළුවන් සංචරනය කරන්න පුුව හැබයි ෙද ොරාරන්න අවසර දිීල නැහැ මංකිකවා ඔයිසි හත්ද්‍යයාට යිසි මහත්්‍යයා ම ගෙදර කෙනෙකුට තියම වැඩ කරන්න වැරිද මේ මොකද මං කකවරු දෙෙන්නව කන්නන්නේ නැත්දම්. මම තනින් වැඩ කරවන ඒ හෙම කරන්න බැරි්ද. ඉට පස තගේ අම්මට කියල කුණ හරප කියන ගත්තා පරසුුව න එතනත් බැන් බැල්ල වෙරලා යරන් පස්ේ මම කර හිටිය අජිත් රාජ භක්ෂමන්තේතුමාගේ සහෝදරයෙකුේ රාහහි මත්තයකගේ මෝතට්‍රයක්කු තොත හිට. ගැන කලින් බාර ගත්තු වැඩ ඊට පස්සේ ඔහුගේ ද්‍රයිවට කතා කරලා කිවවා ප්‍රමල්ලයියටට කතා කරලා කිවවා මෙහෙමයි මේ සිදුවීම කිව ප ඔහු කිව්වා. මෙෙමයි මල්ලි ඔයා රෝධයන්නේ ීති උල්ලංගන කරන්නන්නේ නැහැ. ඔයා බාඩු වැඩ කරන්න දොරෝ හන්න ඔන්න හැ යි මහත්්‍ය අපි කතා කලා කියන්න. ඊට පස්සේ මම නැවත් දොරෑරිය ඔයි සි මහත්යගේ හිල්ල විනාඩී විස්සකට විතර පවමණ මගේ ආයතෙන්ට නැවතත් පැමිණින. පැමිල්ල සම්පූර්ණයෙන් හලා තියෙන වැටවල් වලට උඩින් අතදාලා ඔහුගේ දුරකතනෙන් වීඩියෝ කරනවා මගේ ආයතනය. ඒත කැනමගේ ෙදර මොක ම ෙදක වෙන් කරලා තමයි මගේ ගෙදරම කොටසක් ආයතන විදිරග ම තනි පුද්ගල ්‍යාපායක් කරන්න. ඊට පස්සේ මංක ෝයිසි මහත්වයා මෙහමයි මට කරදර කරන්න එපා කියලා ටැබ්කරගෙන විඩියෝ කර ඊට පස්සේ ඔයිසි මහත්ය විඩියෝ කරලඉවරලා බෝඩ් දාලා තිබුණ කියැන කවුරුත් ඇතුල් වන්න එපා කියලා වැඩ ාරගන්න කියලා ඔහු එ එක බෝඩ්ඩයක් කහල සි කරනවා ඒ විඩියෝක්ක මගේලක තියෙනවා කැමරවල තියනවා ඊට පස්ස. යිසි මහතඇතුුට ඇවිල්ල හකොට මම දොර පහහික් කර උට තත්්වර්තුූලයාවා මොකද පොලිසිය නැත්තන් කියන්නේ වෙන වෙනදේවලන්නේ ඒනද මකට තත්වර්තු ලයන දොර පහහි කරලා ඊට පසේ ඔයි මහතඇවිල්ලා දොර උත්සලා ඔහොම වීඩියෝ කරනවා. වීඩියෝ කරලා කැමරා තුනකට හානි කරනවා. මන් තාවකාලික කැමරා තුනක් හයි කර මොකද මේ තියන කැමර කඩන නිසා. තුනක් කයිකර ඔු මුලින්ම කඩන් බිමතියන කැමරක් එකකො ඔුන් දන්නහ උඩ යන කෙමරක් එකන්නේ. ඒ දක්කන තුත මර කඩ හැයි ම උට තින කැමර ඔක්ක මරකෝෙනවා සියරුම විීඩෝ තියන ටකර විඩ පවා න කවරු හිටිය නක කට ල ේලු ි යනවා ට පස්ස මකු දත්වුට කිය ලෝ සම කතාහක් ඇති වුණා. ඒ එම වස්ථාවේදේ ඔහුගේ වැරදි සියලුදේ මගේ කොටසක් මං පිට කරා මොකද මට කරන්න දෙයක් නැහැ. සත්‍ය සිදුවයි මට උප් කරන්න පුලන් සාක්ෂ තියෙනවා ඊට පස්සේ පොස්සිම හතේයන්නේ මට ෂොට් එක දෙනවා දෙනවමයි කියැලම් එතකොට හුක දුර කරනය වීඩියෝ කෝප් කර තයි කියන්නේ ෂොට් එක දෙනවා දෙනවමයි උඹගේ කකුල් දෙක් කඩවකිවා. ගිහිල්ලා ඊට පස්ස දවසම මට වරෙන්තුවක් ගත්තා අගුණු කොලේ උසාාවෙන් වරන්තුවක් කරගෙන මා වල්ලන්න ඔහු දවස් හතරක් කැනක ආේ නහැ. ැයිඒන කොටම පොිපත්තුමට එ එදා දිනේ පැමිණිලක් කරනවා එදා හවසම ගැනෆෝන් එකෙන් සංචරන සීමහින්ද යන්න බැහැමට පොලිස්පත්තුමාට පැමිල්ල කර මේ රිසිත් පද.තු පැමිණිල්ල විභහක කරන්න. තංගල් සහකාර පොලිස අධි කාර්යාලේ කාර්යාලයට එන්න කියලතිමුණ දිනේ දෙදාස් විසියක එකයි හයයි ඉදාසේ දින දහයට මම ගියායට. ගියාට කිසිම පලකුන් පැමිල්ල ලිය ගත්ත විතරයි. විභහකුන් නැහ තවමත්ැනෙ මගේ ජෙන්රේට දෙකක්ැ කුලි පදන්න මත මං කැන්නේ මාතර් ප්‍රදේශයේ පුද්ගිලකුට දීලා තියෙනවා ඒකට මුදල් ලැබුණ නැහැ මට මේක තමයි හේතුව මං හිතන විදියට මේ කත් තියෙනවා මම ඉස්සරලා වීඩියෝක් මුදා හැරයා මේ සමාජ මාධ්‍යයට කියැන්නේක්ෙන්ටයක් සම්බන්ධ ඒෙන්් එක මම දන්න තරමට පොලිසිසින්ැනෙ නඩු මාර්ගයක් නොකර තියනො කියලා ම දන්න ැහ මම ඒක කොහොමද කියලා මම එක දැම්ම ගැන එක්ෂන්ට එකේගැන් මම පොලීසිට විරද්ධ ධාප එකක් නෙම ඒ දැක්කම හිනා යන ඕන කෙනෙකොට මොකොද වර්ධ කරන්නේ ඉදිරිෙන් ආපු වාහනය කෙන පස්සෙන් ආපු කෙන ඒක කේකක්ත්තියවා කේක බේර ගන්න ඕනකමට ඔහ බ්‍රේක කරන්නන්නේ හැ ආර්ඩියකේ වාහනයක් ඔහ බ්්‍රේක් කරන්න නැතු ඇවිල්ලා ඉදිරු පස්තින වාහනට වදින ඔහ ඇවිල්ලා කෙලිම්. පාරය අහිංස මනු සසදනුවගේ කකුල් දෙ කඩාගෙන නවා හැබැයි මේකට නීති ක්‍රාත්මක වෙලාවනහ මං ඒ වෙනකා එක දන්න හැ. ඕක තමයි මං හිත මේ දෙක තමයි මේකට මූලික හේතු දෙක ම හිතන විදියට එතකොට මට මේ වෙනකොට තවත්වාරෙන්තු එකන්න මට උසාවි දි දීලතිබුණ දෙද විසිය එකයි නමයයි අට දින උසාවියට ැ නඩු විභාගයට එන්න කියලා. ඊට කලින් ස්ථානාදී පතිතුමා දිනයක් කරගෙන තින කොහම ගත්තාද කියලා මොම දන්න ැහැ හයැයි විසි හය දින්න මට වරෙන්තුුවක්රගෙන තිනෙන ම දන්නහැ කොම කිය අඩු කාරතුමය දුන්නේ නමයයි අ මට උසාවියටගැන විබා කිරීමට පැමිණන්න කියලා නමුත් ඔයයි සි මහත්්‍ය කෙසේ හෝ අරගෙන තියෙන වදදිනක් ම දන්න මට වරන්තුවක් කර ොක ට ේ වනටත්. ඩ කිරීම අපහස්වා ඇති ොකද වහ ොව මට ෙදර වැඩට කරන්න බැහැ මොකද ඔහු ම මරන තර්ජන එල්ල කරනවා ප්‍රසිද්ධී ඉති එහෙම කරද්දි මට කුඩු පැකටික් දලාල්නවා කියති මොටගේඒ ආරංචි සමාජයෙන්ජස් ක්‍රෂාන්ත ජයසි හතම ට රන තර්ජ නෙල්ල කරන්න ප්‍රද් මගේ ීඩිය නොක්කෝ. මම ඒව සමාජයට කොටසක් මුදදාහරල දින සහර මුදදාහරරි නෑ ොකද මට තර්ජයනවා සමහරු කියනසාමදාන වෙන්න කියලා මොකද ඒ සවි මහත්්‍යයට උසවීමත්තියෙන එක ඒස්විනෙමි මේ සමාවෙන්න ඕන ඕයිසි මහත්්‍යයට සවීමමතිය නොලු ලඟදීම මට කතා කල කියනවා ඒකට බාධාවක්කවාග පැමිණිල්ල ඔයාක මේ අතේ අර ධාන ෙහෙම ට කියල තින. සැට හොටල් කිය හොටල් එකක්ත්තින සංජ මහත්තිකලක් කෙනෙකින්වා හ තමයිට මුලින් මකිව්වේ හුංගම ප්‍රධීපා හොටෙල්ලකසන් පසන්න මටකිව තවක් කියහිපද කිව අනංවශයෙන් කියන්න න්න ඕන කරන්තින මට එක්කොම කියන්න බැහැ. පයික දවසක් මගේ පස්සෙ යිබයිකෙකු තෙලවුමයි නොන යදදි ර හතයි තිහයටට පමණ මොක ම ේගෙන් ගිල්ල ට ප තුරපාරින් දාලතය මං යිමකදම පරියන දැන් පරිසමම වැඩ ඇවිදින්න නහැ මට කියන්න තියන්නේ මගේ ආරක්ෂාව වෙනුවෙන් යම නීතිය මගින් මට ඉටු කරලා දෙන්න කියට මයි කියන්න තියන්නේ. අව නඩුව එකැන මංම කියන්න පුුවන් හැමතැන්ටමකිව හැබයි නීති ක්‍රියත්මක වෙන් නැහැ.ක නැවතත් පුළුවන් විදදිියක සොයා බලලා. එකන්න මේට සාධාරනයක් කරන්න කිය. මොකද සියලුම සාක්සිතින මං වැරදින මං මට දඩුවන් කරන්න. ම වැදදිනත්ම් වැදිකරු දුවම් කරන්න. හුංගම් පොලිසිජ.ඒ ක්‍රෂාන්ත ජැසින් ස්ථානතිපත්තුවා මට මරණ තර්ජනල්ල කරන ීඩියෝ ම සමාජ මාධ්‍යයට මුදා හැරිය මුදා හැරයට පස්සේ. එම වීඩියෝ බල්ල තංගල්ල ප්‍රදේශය මානගේ නමින් සහම්පති මානගේ මාධ්‍යවේදයා නිවසට පැමිෙනවා ඊළඟ දවසේ ද හට පමණ. පැමිල්ලා මේ විීඩියෝ නැරම්ඹුව නරමලවරලා කිව්වා මට මේක සම්පූර්ණ යි මාත්‍ය කරලා තියන්නේ වරදක්. මෙම ඩියෝ අනි වාරෙන් නිවස්්‍යයක් විදියට ප්‍රකාශයට පත් කරනවා කියලා ඊට පස්සේ ටික වෙලාවකින් ඔහු ගත්තා එකැන්නේ කෝකඩක් කියල ඒස්වි මහත්‍යර කියන්න ඕන කියලා කෝල්ලයක් ගත්ත මටත් ඇසෙනසේ ස්පික පෝර්න් යොදා කෝල්ලකාරගෙන ඒ මතරකවා මෙමයි ඒස මහත්‍යයා හුගම යි මත්ත්‍ය ලොකු රදක් කරලා තියෙනවා. ඊට පස්ස කිවා මානගේ ඔය හුංගම සිදුවීම නේද. ඕක කරන්න එපා මොකද හේතුව මේ පොලිසිට තියෙන ප්‍රශ්න අධිවට දය ඔය ප්‍රශ්නය දාන්නේ. කරුණ කර යිනි උස්සක් ගහන්න එා ඉට පස නවතත් එම මාදේ දයක් කියනවා මානගේ ගැට ලුව කෙන යි මතේ ලොකු වර්ද කරලා ති න මට මේ උසක දාන්නේයනවා එතකොටම එම නිලධාරය ම දන්න ඒස්ුම හත්්‍ය කියල කතා කරහි දම ම දන්නන්නේ ඒසුම හත්්‍යිය කියලා එතකොඩ ඒසුම හතකවා එහෙ නම් මානගේ ඔබතුමා ස්ස මහත්්‍යයක්ග හන් අහලා ඔබතුමා තිීරනයක් ගන්න ඊට පස්සේ මමානගේ මහත්්‍ය පෝන් එක කට් කරලා නැවතත් මට ඇසසේ ස්බීක පෝන් යොදා නැවතක් කෝල්ලයක් දන්නවා එස්සේසී මහත්්‍යට. ඔහු කියාසිටිය මොකක් සිදුවීම කිය මුලින් ඇහවා. ඇහවටවාසේ හංගම දුවීමක් වෙලා තිනවා ඒ ම දන්නවක්වා මානගේ. මානගේ දන්නවානේ මානගේ මම පුද්ගලි කොච්ච රුද් කල යෙනවට කියලා ඇහවා ය නිවස් කන කරන්නේ පාකිවා කරොත් අපිට ඒ තියන සියලු දේ ැතිය ගො කරන්න නඟ එපාකිවවා ඊට පසේ මානගේ මහතය මට කිවවා පෝර්න කට්කරයිට පසේ මානගේ මහත එෙම කට කරලා කිවා කීති මට මේක කරන්න බෑ එන්න කෙනෙකොට කියලා පුළුවන්ම් කරන්න හැබැයි ඒ සිදුවීම මාධ්‍යවේදීන් ගණනාවකට කිව්වා ඒ මාධ්‍යවේ දීන් මෙම සිදුවීම පොලිසිය හමුවේ මග දිහැරී මොකද එක මාධ්‍යවේක් මාතත් ඇවිල්ල හැරි ගිය. දංවශය කියන්න බැහමට මොකද මංගේවා පුද්ගලක ඒව පස්සෙදීමම ඒ වද දෙෙනවා දෙරන කුස්සට කතාර දෙන කුස්ස මාතරින් හැරිරලා ගියා එතක කොට හිරු සයේ කතා කර න් Online ඉන්නේ එකට එකන කතා කරට පස්සේ උන් කඩල කරලක එකන දැම්ම ගණනාවකට මන් දැන්න මේ නිවස් රූම් කියලා දැම්ම දෑදාිවෙරලා කට් කරල දාන විස්තරය කියන කොට මාධ්‍යවේදීන් සියලු දෙනා හැංගුුණා එත කොට සිරස මාධ්‍යවේදීනාව සිරස මාධ්‍යේදීනැවිල්ලා ගේ නිවසර ඇවිදල සහයගන සම්පූර්ණම ගත්තා ඩ එකන්නේ ඇතුල පවාරෙකෝඩින්න් කර මගේ රකෝඩිින්න්න එකක්පවා ගතා හැබැයි නිවස්සයක්කි දිීර වැැදුන්නේඒ ඒ රෙකෝඩිනුස් මගේ ලඟ දැන්ටත් තියෙනවා. මොකද මට කියන්න තියෙන්නේ මෙම අවනඩුව නීතිය හමුවට ගෙනියලා ගරු ජනාධිපත්තුමනි මෙයට නීතිය ්‍ර්‍යාත්ම කරන්න.